ුදුද හම විෘතිතරමින් ආගමික දේශනා පවත් වන අවෝකිිතේශවර ලෙස තමන් වහඳුන්වා දෙන මහින්ද කොටතුවක්ු නැත්තාට එෙහි අඩුව අද කොටුව මහෙස්්‍රාත් ලි ගමගේ මතා ඉදියේ කැඳවනු ලබවා එහිද පැමිල්ල සම්බන්ධයෙන් කරුණුදක්වමින් දේෂ් නියෝජ සල්ිසිට ජනරාල් දලි පිරිස් මතා කියා සිටේ විදේශේවා න්‍යියෘක්ති කාරයක්ංශයේ සේවකයෙක් වන දනුෂ්ක ජයවර්ධනයන අය ඔහුට ගුවන්තුොටු පොල සිට කැනියට එයාට ලිමසිින් රතථයක් ලබාද ඇති බයි එෙන්ම පුදගලි කායතනයකින් මුදල්ගවා ආරක්ෂකයන් දසදනකු ලබා ගෙන කැලනීට ගොස් ඇති බවත් අනවරණවීතිබෙනවා. ඒ සම්බන්ධයෙන් දනුෂක ජයවර්දන නැති පුද්ගලයා මහින්ද කොඩිතුවකු නමැත්තාටිය වූ වත්පනොඩක් සම්බන්ධේන්ද අධිකරණේදී අවධහනය යොමූනා. ඇඟ මස් පිඩු යෙන සුදු ඇඳගත් වIP අයව බස්සන්න. පියානන් යන දෙපස ඔවුන් තබන් ඕන. එවිට තමයි Tීවිසිල්ල පානන් දෙසට යොමු වෙන්නේ ඇයි එම වත්් සපනෝඩේ සඳහන් වනවා. පියාන් යුව එහි ආන්ත්‍රනයකරඇත්තේ මහින්ද කොඩිතුවක්ු නැත්තා අටයි. එහිද වැඩදුට කරුණු දක්වමින් ජේෂට නෝජ් සෝට ජනරල් ලි පිරිස් ම සඳහන් කළේ මෙම පුද්ගලයා මූල ධර්මවාදී කණ්ඩායමෙක් හෝ රාජ්‍ය නෝවන සංගධහනයක් සමඟ කටයුතු කරන්නේ දන්න ස්වායාැලීමට විමර්ශණයක් සිදු කරන බයි. අංගුඩ ාතික මානසික සෞඛ්‍යවිද්‍යායතන නිර්දේශ වාර්තාවක් ද මහෙස්ත්‍රත්වරයා වෙත ඉදිරිපත් කළ අතර. එහි සඳහන් වන්නේ සැකරු මානසික රෝගී තත්වයින් පෙළෙන බැවින් වහම ඒ සඳහා කකණ්ඩව ප්‍රතිකාර ලබාදී යුතු බයි. මෙම රෝගී ත්වයට සහකරු මුහුණදී ඇත්තේ සමාජ මාධ්‍ය සහ මුහුණුපතේ ඇතිවූ බලපෑන් මතවිය හැකි බවට එම වාර්තාවේ දක්වාති බෙනවා. එහිදි සහරුවුවෙන් පෙන සිට ජනාධපති නීතිජඥ කාලිංග ඉන්ද්‍රතිස් මහතා අධිරණයෙන් ඉල්ලා සිටියේ සුදුසු ඕනෑම කොන්දේසියක් මත ඔහුට ඇපලබා දෙනලෙයි. එඒ අනුව දැඩි ඇපකොන්දේසි පනවින් රපියල් ිියන හයක ශීර ඇප දෙකක් මත සැක මුදා හැරීම මහෙස්ත්‍රාත්වරයයානෝග කලා. සහකරුගේ විදේශකමන් තහනම් කරමින් ඒ බව ආගමන විගමන පාලකරයා දන්වායාමන ලෙස නියෝකළ මහේස්්‍රාත්වරයා මහජන ප්‍රකෝපවීම් සිදුකිරීම නවතා දමන ලෙසටත් ඇප කොන්දේයක් පනවාතිබනවා. එසම සෑම සඳුදාාධනකම ප්‍රතිකාර සඳහා සැහකරු අංගොඩ ජාතික මානනිසික සෞඛ්‍ය විද්‍යාතනයට යොමුකරන ලෙස ඔහුගේ පියාට නියෝගරතිබෙනවා.